චතල් කිසමේ දෙවන සතිය අඟහරුවාද පළමුවන දේව ප්‍රකාශනය යසයා දිනස් ප්‍රසාදතුමන්ගේ පොතෙන්ගත් කොටසකි පළමුවන පරිච්ඡේදය දාය සහ 16 සිට 20 දක්වා එම්බා ජෙරුසලම ඔබේ ප්‍රධානී වූද සෙනගද සොදොම් හා ගොමරාවේ සිටි අය වැනිය සමිඳුන් වදාරන දෙයට සමන් දෙන්න දෙමිඳුන් උගන්වන දේ සිතට ගන්න ස්නානය කොට පිරිසුදු වන්න මා ඇස් හමුවෙන් ඔය පව් දුරු කරන්න නපුරුකම් තවත් නොකරන්න යහපත කරන්නට ඉගෙන ගන්න පීඩා විඳින්නන්ට පිහිටවන්න අනාථයන්ගේ විකම් රැක දෙන්න වැඳපුවන් උදෙසා ඉදිරිපත් වන්න මෙසේ යුක්තිය ඉටු කරන්න එන්න අපි මේ ගැන සාකච්ඡා කරමුයි සමිදානෝ වදාරනසේක නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත් ඒවා හිමමෙන් සුදු වන්නේ තදරතු පැහැයෙන් තිබෙන නමුත් සුදු ලොම්මෙන් වන්නේ නුඹලා සිය කැමැත්තෙන් කීකරු වන්නහු නම් දේශේ සාරවත්කම භුක්ති විඳින්නහුය අකීකරු වී කැරළි ගසන්නහු නම් කඩුවෙන් මැරුම් කන්නහුය සමිදානෝ සිය සිරිමුවෙන් මෙය වදාළසේක දේව වචනය මෙසේය දෙවන වහන්සේට සෝස්ත්‍ර වේවා සමිනාන් සබ සමග වෙන සේක්වා ඔබ සමගද වෙන සේක්වා සුවිශේෂක මතයතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේ ස්වාමිනි ඔබට මහිමේ වේවා 23 වෙනි පරිච්ඡේදය 1 සිට 12 දක්වා එකල ජේසුස් වහන්සේ සමුදයාටත් සිය ශ්‍රාවකයන්ටත් කතාකොට මෙසේ වදාළසේක විනයදරයෝද පරිස්සවරුද මෝසස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලයලක් අටුවාචාරීහු වෙති එබැවින් ඔවුන් ඔබට අනකරන සියල්ල නොපිරිහෙලා පිළිපදින්න එහෙත් ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන් ඔවුහු එකක් කියති අනෙකක් කරති ඔවුහු ඉසිලිය නොහැකි මහාබර පොදි බැඳ මිනිසුන්ගේ කරය තබති එහෙත් ඒ බර පොදි ඉසිලීමට සුලැංගිල්ලක තරම්වත් ආධාරයක් දීමට කැමති නොවෙති ඔවුන් හැමදේම කරන්නේ මිනිස්සුන්ට පෙනෙන පිණිස ඔවුහු සුද්ධෝ ලේවිලි පාට සඳහන් බඳන පළල් කරගෙන නලලෙහිද බාහුවලද පළඳිති වස්ත්‍රවල දාවුලු මහත් කරති මංගල්‍ය භෝජනවලදී මුලාසනයටද ධර්මශාලාවලදී ප්‍රධාන අසුන්වලටද වෙළඳ පොළවලදී ගෞරවාචාර ලැබීමටද මිනිසුන් විසින් ගුරුදේව කියා අමතනු ලැබීමටද ප්‍රිය වෙති එහෙත් ඔබ ගුරුදේවයයි කියවා නොගන්න ඔබේ ගුරුදේවයානු එක්කෙනෙක් මේ ඔබ කවුරුත් සහෝදරයෝය මිහිපිට කිසිවෙකුට පියානෝයයි නොකියන්න ඔබට ඇත්තේ ස්වර්ගයේ වැඩවසන එකම පියාණන් වහන්සේය ඔබ නායකයෝයයි කියවා නොගන්න ඔබේ නායකයානෝ එක්කෙනෙක්ම එනම් ක්‍රිස්තුස් වහන්සේනේ එහෙත් ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේය තමාම උසස් කරගන්න කවරෙකු වුවද පහත් කරන ලබන්නේ තමාම පහත් කරගන්නා කවරෙකු වුවද ඔහු උසස් කරන ලබන්නේ සුවිශේෂ වාක්‍යයේ ක්‍රිස්තුනි ඔබට මහිමේ වේවා